Hi, Bonse.
සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් අපි මේ දක්වා පුතාලගේ ගණිතේ පන්තියේ වැඩ ටික ඔකේ නුඹට සේමගේ පහවසරේ ගණන්පත් හම්බුණා අච්චුපොට් ටික සේරම හම්බුණා. ආ හම්බුණාද හොඳයි නේද? එහෙනම් වැඩි ඒසි නේද? හරි. ඔකේ සේ අපිට ලයිට් නැහැ. ආ කරන්ට් එක නැති ගැටලුවක් තියෙනවද? ඔව් සමහරුන්ට ඔව් විදුලිය අද ඉඳලා කරන්ට් එක කපන කතාවක් කියුවානේ නේද? ඒ නිසා සමහරුන්ට ගැටලු ඇති. මම හිතන්නේ ඔකේ නුතේ. අද වසරේ ගණේෂා කියලා ගැලවෙක් ඉන්නවද? කවුද? අද වසරේ සරේ නම් ඉන්නම් මතක නෑ පුතේ කවුද කියලා. ඒ ගණේෂාගේ නංගි තමයි මම. ආ එහෙම දා හොඳයි ඈ. හරි. අද මේ අපේ පන්තියේ වෙනදා 30කට ආසන්නගේ ප්‍රමාණයක් කියන අද විදුලිය විසන්ධි කරලා තියෙන නිසා සර කතා කරලා කිව්වා සමහරුන්ට පන්තියට සම්බන්ධ වෙන්න විදියක් නැහැ කියලා. ඒත් අපි පන්තියේ වැඩ ටික පුතේ බොහොම පිළිවෙල කරගෙන යන්න ඕනේ. මොකද පන්තියේ වැඩ ටික අතපසු වුණොත් ඔයාලට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි පන්තියේ කරගෙන යමු. නැත්තම් අපි ඉන්දියා පන්තියේ 30කට ආසන්න ප්‍රමාණයක් අද පන්තියට සම්බන්ධ වෙන්නේ ඇත්තටම කුංචි ප්‍රමාණයක්. විදුලිය විසන්ධි කරලා තියෙන එක තමයි ප්‍රධාන හේතුව. නමුත් අපි පන්ති වැඩ ටික බොහොම පිළිවෙලට කරගෙන යන්න වෙනවා. ඒක නතරයි. හරි. එතකොට අපි ගිය සතිය පුතාලගේ සංඛ්‍යා එකතු කරන්නේ කොහොමද? අඩු කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි තව උදාහරණයක් ගත්තොත් මේ සංඛ්‍යා විශාල සංඛ්‍යා දෙකක් ගත්තොත් එකතු කරගෙන යන්නේ කොහොමද? වගේ ලොකු වැඩ ටිකක් අපි ගිය සතියේදී කළා. මම පුතාලත් එක්ක ලොකු ගණන් ප්‍රමාණයක් හදුවා. එතකොට ඔයාලා මට කමෙන්ට්ස් දාලා තිබුණා සර් පාඩම හොඳට තේරුණා ගැටලුවක් නැහැ නේද? ඒ වගේ ලොකු ලස්සන කමෙන්ට්ස් දාලා තුන මම ගොඩක් අගය කරනවා. පාඩම හොඳට තේරුණා නම් ඒ වගේම පුතාලා හොඳට පාඩම අවබෝධ කරගත්තා නම් මම හිතන්නේ ගණිතේ පන්තියේදී වෙන්න ඕනේ දේ ඒකයි. මොකද අපි ගණිතය කියලා කියන අනිත් විෂයන් වලට හාත්පස වෙනස් පුතාලා කරන තරමට ඔයාලට හොඳට පුළුවන් වෙනවා. ඒ නිසා මම පුතාලගේ පන්තියේ ගොඩාක් ගණන් හරි ගැස්සලා පෙන්නනවා. බෝඩ් එකේ හැම ගාණක් ගාණෙන් හැදුවා. ඒ නිසා මම හිතන්නේ ඔයාලට හොඳ අවබෝධයක් හොඳ දැනුමක් ලැබෙන්න ඇති. හැමදාම ගණිත පන්තියට සම්බන්ධ වෙන්න. මොකද එක දවසක් හැර දවසක් වගේ සම්බන්ධ වුණොත් ගැටලුවක් වෙනවා. ගණන් තේරෙන්නේ නැති වෙනවා. පන්තිය නීරස වෙනවා. ඒ නිසා පන්තිය වැඩි ගොහොම පිළිවෙල යන්න ඕන නිසා හැම එක්කෙනාම හැම දවසෙම පන්තියට සම්බන්ධ වෙන්න. මොකද මේ විදුලිය විසන්ධි කිරීමත් එක්ක අපිට යම් යම් බාධාවන් එනවා. එහෙම වුණොත් ඔයාලගේ රෙකෝඩ් කරපු ඔක්කොම වෙබ්සයිට් එකට දානවා. ඒක නිසා පුතාලට වෙබ්සයිට් එකේ ඉර රෙකෝඩින් බලන්නත් පුළුවන්. ඒ නිසා කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ. අපි පන්තියේ නිසා බොහොම පිළිවෙල හොඳ මහන්සි වෙලා උනන්දුවෙන් පන්තිය වැට්ටික් කරන්න. මොකද ශිෂ්‍යත් විභාගයේ අපිට නේද? තව අවුරුදු දෙකකින් විතර එනවා. ඒතර අපි ගොඩාක් වැඩ කරලා තියෙන්න ඕන. හොඳට වැඩ ටික පිළිවෙල කතා කරලා තියෙන්න ඕනේ. ගණන් හොඳට හරි ගස්සලා තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් අපිට ශිෂ්‍යත් විභාගයේ හරියට ලියන්න වෙන්නේ නැහැ නේද පුතේ? ඒ නිසා හොඳ මහන්සි වෙන්න හොඳ වැඩ කරන්න. උපරිම කැපවීමෙන් යුක්තව මේ වැඩේ කරගෙන යන්න. එහෙම නතරයි. හරි පුතේ. කලින් පන්තියක් අවසන් කළා මුතලගේ ඒකයි මේ ඇත්තම සෙට බෝඩ් එක මකන්නත් වෙලාවක් තිබුණේ නැහැ. ඒ පන්ති වල ඉතල ගමම්ම වගේ පන්ති පටන් ගත්තේ. right. ඔන්න දැන් අද අපි මුතලගේ ඊළඟ පොතසර යන්නයි හදන්නේ. මම මුතලගේ සමහර යාළුවන් පොත් හම්බ වෙලා තමයි හැබැයි සමහර පොත් හම්බ වෙලා නැහැ පුතේ. පොත් හම්බ වුණා නැතා ගැටලුවක් නැහැ. මම මුතලගේ පොත ෂෙයාර් ස්ක්‍රීන් දානවා. ඒක නිසා කාටවත් ගැටලුවක් නැතුව මුදල පන්ති වැටි කරගෙන යන්න පුළුවන් වේ. තේරුණාද right. හරි. එතකොට අපි නතර වෙලා ඉන්නේ පුතේ මෙන්න මෙතන. හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න අපි නතර වෙලා ඉන්නේ මෙන්න මෙතන. මේ තියෙන අපි නතර වෙලා ඉඳපු තැන. හොඳට බලන්න පුතාලා. right. හොඳට බලා ගන්න මේක නාම. right. පුතලගේ මෙන්න මේ ගාන. අපි යෝගට් නිෂ්පාදනයේ පිළිබඳව ගානක් නේද පුතේ? යෝග නිෂ්පාදනයේ පිළිබඳව අපි කතා කළා හැම එක්කෙනාම දන්නවා. එතකොට රාජා නිෂ්පාදන ආයතනයේ යෝගට් හැදුවා, සුකුන් නිෂ්පාදන ආයතනයේ යෝගට් හැදුවා, සුජාතා නිෂ්පාදන ආයතනයේ යෝගට් හැදුවා. ඊට පස්සේ පුතලගේ මෙන්න මේ
ප්‍රශ්නාංක 1 ප්‍රශ්නාංක 2 කියන ප්‍රශ්නාංක දෙකම සර උත්තර ගත්තා. ඊට පස්සේ අද පස්වෙනි ගාන තමයි අපි කතා කරන්න තියෙන්නේ. හරි නේද පුතේ? පස්වෙනි ගාන අපි කතා කළාද? ඔව්. පස්වෙනි ගාන කතා කරා හොඳයි. හරි. හය කතා කළාද? නෑ සර්. නෑ සර්. හොඳයි. හොඳයි පුතේ හරි. ඔව්. එතකොට පස්වෙනි ගාන දක්වා මම හිතනවා පුතාලා හැම කෙනෙකුට ගැටුමක් නැතුව ඇති කියලා. ඔන්න අද අපි 6 වෙනි ගානෙද ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ දක්වා ඉගෙනගත්ත දේවල් මුදල මතකයේ තියාගන්නවා වගේම ඊට පස්සේ අද අපි චුට්ටක් අමාරු ගණන්. ටිකක් එකතු කරන්න අමාරු වගේ ගණන් අපි අද කතා කරනවා. එතකොට පුතාලට හැම ගානක් ගානෙම සර බොහොම පිළිවෙල පන්තියේ හරියස්සලා පෙන්නනවා. මේ දක්වා ආපු විදිහටම හැම ගානක්ම සර හරියස්සුවා. ඒ නිසා මුදල මහන්සි වෙලා මේ වැඩේ හරියට කරගන්න අවශ්‍ය වෙනවා. ඒක මාතරයිට. එතකොට 6 වෙනි ගාන. දැන් පුතාලට පේනවද මෙන්න මෙතන පුතාලගේ තියෙන මෙන්න මේ වගේ ගානක හොඳට බලන්න සර රවුම් කලේ. මේ වගේ ගානක බලන් ඉලක්කම් කීයක් තියෙනවා? තුනක් තියෙනවා. ඉලක්කම් තුනක් තියෙනවා. එතකොට එකතු කරගන්න අමාරු වෙයිද දන්නේ. මුචි ගැටුවක් තියෙනව නේද පුතේ? ඒක නිසා මම කොහොම පැහැදිලිව පුතාලට එකතු කරන විදිය කියලා දෙන්න. ඔයාලා මුදල මහන්සිලා මේ වැඩේ කරගෙන යන්න ඕනේ. තේරුණාද? රයිට්. මෙන්න බලන්නකෝ අපි ඉස්සෙල්ලාම යනවා පුතාලගේ. අපි ඉස්සෙල්ලාම යනවා පුතාලගේ පළවෙනි ගාන. මෙන්න මේ ගාන. මුදල බලා ගන්න. මෙන්න මේක පළවෙනි ගාන. කවුරුත් හදන්නේ නැහැ සර් කියලා දෙනකන් ඉන්නවා. දැන් සර්ගේ රටාවට පුතාලා හුරු වෙලා තියෙන නිසා ගැටුවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙයි. මුදල බලා ගන්න. හොඳේද? මෙන්න ප්‍රශ්නාංක දාන්න මෙහෙමයි. ඒ සියල්ල සර් පුතාලට කියලා දීලා තියෙනවා. මෙන්න 6 අපි දාගන්න ප්‍රශ්නාංක කීයද ඒක. මේක පුතාලා වරහ මේක රවුම් කරන්න. ඕම රවුම් කරන්න මේක අපි වරහණක් විදිහට යනවා. මුදල බලා ගන්න පුතාලා කොහොමද මේ වගේ සංඛ්‍යා එකතු කරන්න කියලා පළවෙනි එකේ තියෙනවා 2947. ඒව දැන් කියන්න පුළුවන් ගැටලුවක් නැහැ. කීයද තියෙන්නේ? 2947. ඊළඟට තියෙනවා මෙහෙම මුදල බලා ගන්න 1353. 1353. ඊළඟට තියෙනවා ඔයාලගේ 3804. 3804. ආරයි. එකතු කිරීමේ ලකුණ දැම්මා. ඉරියඳර ඔන්න ලස්සනට ගත්තා. දැන් මුදල බලා ගන්න මගේ දරුවෝ. අමාරු වෙන්නේ නැහැ සර් කියලා දෙන විදිහටම පුතාලා එකතු කරන්න ඕනේ. මෙන්න. 4 3ක් එකතු කරනවා. 7යි 8යි 9යි 10යි. 10ට 4ක් එකතු කරනවා 10 11 12 13 14 14 ආවට අපි 14ම ලියන්නේ නෑ නේද? අපි ලියන්නේ මෙන්න මේ 4 විතරයි. මේක ඔයාලා මෙතෙන්ට ගෙනිය. හොඳට බලාගෙන මගේ දරුවෝ. 1යි 4යි එකතු වුණාම උත්තරේ 5යි. ඒ 5ට මේ 5ත් එකතු වෙනවා 10යි. 10 ආවට අපි 10ම ලියන්නේ නෑ. ලියන්නේ කියද බින්දු. මේක අපි මෙන්න මෙතෙන්ට ගෙනිය. 9යි 1යි 10යි 10යි 3යි 10යි 11යි 12යි 13යි 13ට ආයේ 8ක් 13යි 14 15 16 17 18 19 20 21යි. එතකොට 21ක් ආවට අපි 21 ලියන්නේ එක විතරයි ලියන්නේ. මේ දෙක ඔයාලා මෙතෙන්ට ගිනිනවා. මෙයා පැන්සලෙන් ගිනිනවා කියලා දැම්මට කමක් නැහැ. 2යි 2යි එකතු වෙනවා 4යි. මේකයි 5යි. 5ට 3ක් එකතු වෙනවා 5යි. 6යි 7යි 8යි. අන්න එනම් මෙතන අපි උත්තරේ දාගන්නවා කීයද? 80යි. සෝරි 8යි. එහෙනම් උත්තරේ එනවා 8104. දැක්කද සංඛ්‍යා 3ක් තියෙනකොට අපි එකතු කරගන්නා විදිය. ඒතර මේක අමාරු නෑ. හොඳට කල්පනාවෙන් වමනාවෙන් ඔයාලා කරගෙන යන්න ඕන. එහෙනම් මොන උත්තරේ එනවා කියද්ද ඔක්කොම ටික එකතු කළාට පස්සේ 8104. මගේ දරුවන්ට මම කියලා තියෙනවා එක කොටුවක ලියන්නේ ඉලක්කම විතරයි. ආවට ගියාට තැනින් තැන එක කොටුවේ ඉලක්කම් දෙකක් එහෙම පිළියන්නේ නැහැ. පුතාලා මගේ රටාවට දැන් හුරු වෙලා තියෙන්නේ. ඔන්න ලස්සනට එක යට එක ලියලා බොහොම පිළිවෙලට පුතාලට කාණ දැන් හදාගන්න පුළුවන් වෙයි. වැඩේ කරන්න මහන්සි වෙන්න ශිෂ්‍යත් විභාගෙ උදතර සමත් වෙන්න ඕනේ. ඔය ටික ඔක්කොම හිතේ තියාගෙන තමයි අපි වැඩේ කරගෙන යන්නේ. හදාගෙන පුතාලා පළවෙනි ගාන ලස්සනට පළවෙනි ගාන අස්තරණ පිළිවෙලට වැඩේ දියෙන්න ඕනේ ඈ. කාටද ගැටුවක් තියෙනවා චැට් බොක්ස් එකට දාන්න පුළුවන් මැසේජ් එකක්.
අමාර්ථනක් තියෙනවා නම් කාට හරි දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. आसान प्रमाण ලස්සන්ට හදාගන්න ගැටලුවක් අමාරුදක් තියෙනවා නම් අහන්න කියලා ඉවරයි සර්. හොඳයි පුතේ. රයිට්. තව කවුරු ලියනවද නැේද? රයිට්. එහෙනම් මම දෙවනි ගානට යන්නද? ආ මෙන්න දෙවනි ගාන. හොඳට බලා ගන්න පුතාලගේ දෙවනි ගාන. සර් මෙතනින් හදන්නම් දෙවනි ගාන හොඳට බලා ගන්න. මෙන්න දෙවනි ගාන. පුතාලා හදන්නේ ඉස්සෙල්ලා හොඳට බලා ගන්නවා. පස්සේ මම වෙලාව දෙන්නම් හදන්න. හොඳේ රැක්කම්. 1369. 1369. ඊළඟ පුතාලගේ තියෙනවා 2148. 2000 एक सिया हतली साठे इधर ने कुतला की दिए ना वाह तुंदास हार्सिया अनुवाटे तुंदास हार्सिया अनुवाटे उनमें देह मेयो को मेक तो कराने के लिए किया ने मुद्रा वाला ने कुतला के तो कराने को हम देखिए अमारु ने सिर्फ तावा तावा किया देर का मुद्रा हांगी नहीं दे रहा है मेरे नामियाई आटाई इसके पास तो ना दोलाहाई, दाहतुनाई, दाहतराई, पहलवाई, दासियाई, दाहताई, किधर दाहता? दाहतराई आटक, दाहते, दाहाटे, दाहनामे, विस, विसीएके, विसीदेके, विसीतुने, विसीहातरे, विसीपहा, विसीपहा आ बटवाला, विसीपाही मेतेन दानी किधर पहा वितराई, मैं देखो आपला, मेतेन टार किने आ, एंग मुद्र वाला गंडे पुताला දෙකයි හයයි එකතු කරනවා එතකොට උත්තරේ නේ කියලා 8යි 8යි 4යි 8යි 9යි 10යි 11යි 12යි 12ට කියද්ද 10 එකතු වෙන්න ඕනේ 9ක් 12 13 15 16 17 18 18 19 20 21යි 21 ආවට අපි දාන්නේ මෙතෙන්ට එක විතරයි අන්න හරි මේ දෙක අපි මෙතෙන්ට ගෙනියනවා දැන් නම් සෙකේ රටාව පුතලා දන්නව නේද ගැටුවක් නැහැ නේද ආ බලමු 2යි 3යි එකතු කර ගන්නවා 2යි 3යි 4යි 5යි මේකයි 6යි 7යි 8යි 9යි 10යි එහෙනම් 10ක් තියෙනවා 10න් අපි ලියන්නේ කීයද බිඳුව මෙන්න මේක පුතාලා මෙතෙන්ට ගෙනියන දැන් වැඩි දේසි නේද මෙන්න බලන්න 1යි 1යි 2යි 2යි මේ 2යි 4යි 4යි 3යි 4යි 5යි 6යි 7යි අන්න ඔයාලා මෙතන කීයද දාගන්නේ 7යි කියලා දැන් බලන්න සංඛ්‍යා තුනක් තියෙන. ඔව් ලොකු ගණන් අපි එකතු කරන්න ගන්නවා. උත්තරිනවා කීයද පුතේ 7015යි. ඒ වගේම සංඛ්‍යා කියන. ඔකේන පුතේ. සර් අර අපි 9 රටක් එකතු කරනකොට අටට එකක් දාලා 18 එතකොට 18යි 18යි එක අඩු කරනවා 17යි. එහෙම ගන්න පුළුවන් නේද සර්? කොතනද කොතනද කොතනද? අර සර් හදලා පෙන්නුවේ නම් අර අයිනෙම තියෙන්නේ 9 රටක් හේතු කරාම. මෙතනද? මේකට අපි ඒකට අපි 9 රටක් හේතුවාම කෙලින්ම 8ට ඉස්සරහින් එකක් දා ගන්නවා. ඊට පස්සේ 18 එකක් අඩු කරනවා. ඊට පස්සේ 17යි එහෙම ගන්න බැයිද? එහෙමත් පුළුවන් එහෙමත් පුළුවන් හැබැයි මං හිතන්නේ පුතාලට මම කියලා දීපු විදිහ තමයි ලේසි
उत्तरे उत्तरे පුතලා පැන්සලෙන් දාගන්න මේ උඩින් එන ඉලක්කය පැන්සලෙන් දාගන්න හොඳේ හරි ඒ වගේ පුතාලගේ පුතා දන්න ගමන් සර් කියන්න හොඳේ හරි පුතේ ලස්සනට හදාගන්න ලස්සනට හදාගන්න ඉවරයි සර් හොඳයි පුතේ ඉවරයි සර් හොඳයි ලස්සනට හදාගන්න හොඳේ බයි අද අපි ගැටළු ගොඩක් තියෙනවා කතා කරන්න අපිට ඒ ඔක්කොම ටික බොහොම පිළිවෙල කරගෙන යන්න ඕනේ සර් ලියලා ඉවරයි හොඳයි පුතේ හොඳයි हारदास्त ඊළඟට තියෙනවා 1867 ආ හොඳට බලා ගන්න පුතාලා හැම විටම එක කොටුවේ ඉලක්කමක් ගන්න ලස්සන ලියන්න ඕනේ ගණන් තේරුණාද ආවට ගියාට එහෙම ලියන්නේ නැහැ දැන් හොඳට බලා ගන්න 7යි 5යි 19 ආ 14 ඔව් 7යි 5යි කීයද පුතේ නැත්නම් 5යි 7යි කීයද 12යි 12ට 7ක් එකතු වුනහම අන්න උත්තරේ පුතාගේ හරිය කීයද 19යි 19න් අපි ලියන්නේ කීයද 9 මේක තියෙනව නේද ඒක මෙතෙන්ද ගේන හරිද 7යි මේකයි 8යි 8යි 5යි කීයද 8යි 5යි 13යි 13ට 6ක් එකතු වෙනවා 13යි 19යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 10යි 11යි 11ට තව 8ක් එකතු වෙනවා 11යි 12යි 13යි 14යි 15යි 16යි 19 10 9 10 9 19 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
නේද? එහෙනම් උත්තර එනවා 9999. හරිය ලේසි මම ඔය කියලා දෙන්න රටාව. ඇඟිලි වලින් ඊළඟට සර් හදන්නේ. දැන් පුතලාට ඇඟිලි භාවිතා කරලා එකපාර හිතර උත්තර ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඇඟිලි දැන් පැත්තකට දාලා අපි එකවතාවේ හිතර උත්තර ටික ගමු. ඔන්න දැන් ඇඟිලි අපිට ඕනේ නැහැ. එකපාර පුතලා බැරිම උනොත් විතර අපි ඇඟිලි ගන්නවා.
ඔව් නැත්තම් අපිට ඕනේ නැහැ නේද පුතේ ඇඟිලි ආරයි හදාන්න 3 මිනිත් ගන්න ලස්සනට ඔව් සර් හදුවා හොඳයි පුතේ සර් හදලි වෙලයි හොඳයි පුතේ සර් හදලා ඉවරයි හොඳයි පුතේ තව හදන අයට පුංචි වෙලාවක් දෙන්න හදා ගන්නට महाटे අපි ධාමත්ම කෙටියෙන් බොහෝම පිළිවෙලට ලස්සන වගන්තියක් ලියන. පුළුවන් තරම් වගන්තිය මොකද වෙන්න ඕනි ගොඩාක් කෙටි වෙන්න. අපි ගොඩාක් දිගට වගන්තියක් කියම ලියන්නේ නැහැ. ධාමත්ම කෙටියෙන් අපි ගාන හොඳට කියවලා වගන්තිය ලියන්න. ගොඩාක් කෙටි වගන්තියක් හොඳයි. හැබැයි ගොඩාක් කෙටි කියලා ගානට අදාළ තොරතුරු දෙක නැතුව අපි වගන්තියක් ලියන්නේ නැහැ පුතේ. අපි බොහෝමත්ම කෙටියෙන් තමයි වගන්තිය ලියන්නේ. මෙන්න බලන්නකො පුතාගේ මෙහෙම කතාවක් කියන. හොඳට බලා ගන්න මේ. වගන්ති ලියා විසඳන්න. එතකොට අනිවාර්යෙන් පුතාලා වගන්ති ලියන්න ඕනේ. වගන්ති ලියන විදිය සර ඔක්කොම කියලා දෙනවා. මෙන්න බලන්නකො. A B හා C යන ගබඩා තුනක අසුරා තිබූ පිටිගෝණි. ගණන පිළිවෙලින් A ගබඩාවේ 2780ක් තිබුණලු. B ගබඩාවේ 3450 53ක් තිබුණලු. C ගබඩාවේ 2319ක් තිබුණා. පුතාලෙන් අහනවා ගබඩා තුනේම අසුරා ඇති මුළු පිටිගෝණි ගණන කීයද? ආරයි. දැන් ඔන්න අපි උදේට කල්පනාවෙන් තමා මේ වගේ ගානකට වගන්තිය ලියන්න ඕනේ. තේරුණාද? ආ. පුතාලට හිතෙන විතර පළවෙනි වගන්තිය මොකක්ද එන්න ඕනේ? මොකද්ද පළවෙනි වගන්තිය එන්න ඕනේ? ගබඩාවේ අසුරා තිබූ පිටිගෝණි. අන්න හරියෝ. මෙහෙමයි පුතේ නේද? ඒ ගබඩාවේ අසුරා තිබූ පිටිගෝණි ඊළඟට බී ගබඩාවේ අසුරා තිබූ පිටිගෝණි ඊට පස්සේ සී ගබඩාවේ අසුරා තිබූ පිටිගෝණි අන්තිම වගන්තිය මොකක්ද එන්නේ මුළු පිටිගෝණි ගණන මුළු පිටිගෝණි ගණන ඔබගේ මොකක්ද අන්තිම වගන්තිය ලියන්නේ මුළු පිටිගෝණි ගණන මොකද අපි ලියන්නේ මුළු පිටිගෝණි ගණන ඔන්න ඔය විදිහට අපි වගන්ති ලියලා ගත්තොත් තමා පුතාලගේ හරියටම උත්තරේ හරි කියලා කියන්නේ. තේරුණාද රයි? පුතාලා ලියන්නේ සර් කියලා දෙන එකක් ඉන්නවා. මෙන්න අපි වගන්ති කියලා උත්තර ගන්න විදිය. හොඳට බලා ගන්න රයි. හරි. මෙන්න. පුතාලා දා ගන්නවා ප්‍රශ්න අංක 7. 7 දා ගන්න කීයද? 1. 1 වරහන් කරලා අස්සෙන් හදා ගන්න ඕන. තේරුණාද රයි? ආ. ඉස්සලා පළවෙනි වගන්තිය ලියන්න දෙනවා මෙහෙම ඒ ගබඩාවේ පිටිගෝණි ගණන ඒ ගබඩාවේ පිටිගෝණි ගණන සමාන ලකුණ දැම්මා පුතලගේ ඒ ගබඩාවේ තියෙනවා පිටිගෝණි 2788ක් කියක් තියනවද 2788 ඔන්නේ ගබඩාවේ පිටිගෝණි ගන්න. හරිද? ඊට පස්සේ ගන්නවා ඒක පහලින් රූලක් ඇරලා රූල අරින්න ඕනේ එක ගොඩේ ලියන්නේ B ගබඩාවේ පිටිගෝණි ගණන B ගබඩාවේ පිටිගෝණි ගණන. ඒතර B ගබඩාවේ පිටිගෝණි පුතලට දීලා තියෙනවා හොඳට බලන්න. B ගබඩාවේ තිබිලා තිනවා 3453ක් කියා කියලා දිනවද 3453ක් ඔන්න ඒකත් හරි තවත් වගන්තියක් එනවා මොකද්ද C ගබඩාවේ පිටිගෝණි ගණන C ගබඩාවේ පිටිගෝණි ගණන සී ගබඩාවේ පිටිගෝණි තිබිලා තියෙනවා පුතාලගේ කීයක්ද හොඳට බලන්න
දෙදාස් තුන්සිය දහනමයක් කියද්ද දෙදාස් තුන්සිය දහනමයක් ඔන්න දැන් ලේසි ගැල්ලුවක් නෑ ඔන්න අන්තිම වගන්තිය ඔන්න අන්තිම වගන්තිය අපි ලියනවා මුළු පිටිගෝණි ගණන මොකද කියන්නේ මුළු පිටිගෝණි ගණන මුළු පිටිගෝණි ගණන සමාන ලකුණ දාලා ඊට පස්සේ මේ සමාන ලකුණ ටික එක පෙළට එන්න ඕනේ වගන්ති ලියනකොට දැන් දැන් වල අර හිට මේ හිට වෙලා එද වෙලා ඉන්න බෑ ඊට පස්සේ ඉරක් ඇදලා ඔන්න අපි මේ ටිකේ උත්තරේ ලස්සනට ගන්න ආ තනියම ගන්න බලන්න තනියම ගන්න බලන්න උත්තරේ ලස්සනට තනියම ගන්න බලන්න 10 මුදෙවට පිළිවෙලට ගන්න බලන්න තනියම උත්තරේ ඒ ගබඩාවේ පිටිගෝණි ගණන බී ගබඩාවේ පිටිගෝණි ගණන සී ගබඩාවේ පිටිගෝණි ගණන මුළු පිටිගෝණි ගණන ඒ ගබඩාවේ පිටිගෝණි ගණන බී ගබඩාවේ පිටිගෝණි ගණන සී ගබඩාවේ පිටිගෝණි ගණන මුළු පිටිගෝණි ගණන ඒ ගබඩාවේ පිටිගෝණි ගණන බී ගබඩාවේ පිටිගෝණි ගණන මුළු සී ගබඩාවේ පිටිගෝණි ගණන මුළු පිටිගෝණි ගණන මම අහන කම්පුතාලා මට උත්තරේ කියන්න එපා මම එකිනෙකෙන් අහනවා 3යි 3යි छोटा क्या माइक नहीं किंग आहाना पुत्री आहाने का उत्तर एक यानी पा सर विलाव है ना मुद्दे वाले बहरे लोग लसन था दान लोग एक फाइ तुमना कुल्ला हाई आ हाँ दान बारंबार करने पा लसन था दान लोग ने लसंट हतर उत्तर उत्तर मात्र उत्तर पूजनी क्या नाम बालांड उत्तरे पूजनी ताहले आगे ने दिन ने क्या नाम बालांड उत्तरे को पूजनी उता आगे ने दिन ने उता आगे ने दिन ने आगे ने ने राय एना तावे क्या ने किंग आहाना महिष क्या नंबर उत्तरे महिष अटदास पांसीय हत्तेव अटदास पांसीय हत्तेव उन्नत बताए उत्तरे है राइट किये दर अटदास पांसीय हत्तेव उन्नत देंगे अभी बालमुं सर हादरोड़ में उत्तरे ने वादे किया मैं महिष तमाई किये उत्तरे अटदास पांसीय हत्तेव अभी बालमुं उत्तरे ने वादे किया राइट मैंने मतलब बाला
අටයි තුනයි එකොළහයි දැන් ඇඟිලි ඕන්නේ නැහැ එකොළහයි නමයයි විස්සයි එතකොට විස්ස ආපුවහම විස්සෙන් බිංදුව දැම්ම මේ දෙක මෙතෙන්ට ගේනවා 8560යි ආ 8570 නෙවෙයිද නෑ සර් ආ ඔන්න සර් ඒ උත්තර ලිව්වා 8560යි කියලා තමයි උත්තරයක් ලිව්වා බලමු එහරයි කාගෙද හරි කියලා මේ දෙක මෙතෙන්ට ගිනාවා 2යි 8යි 10යි 10යි 5යි 15යි මේකයි 16යි 16ක් කෙනකොට අපි ලියන්නේ පියද 6යි එකක් ඉතුරු 7යි 1යි 8යි 8යි 4යි 12යි 12යි 3යි කීයද 15යි 15න් 5 ආ එකක් ඉතුරු ඒක මෙතෙන්ට ගිනාවා 1යි 2යි 3යි 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 6යි उत्तर 8560
छोटा किसान तो ना आएगा तेरे माँ पहुँची कर लो आप कावे अभी अवसान गाना खाता कर मेरे माँगे बुताला के बोर्ड के हाथे बुगाना उधर बलागंड है ये तो कोण में अभी मे हाथे बुगाने उधर बलागंड बुताला मे गाने मटे उत्तर देखा बुताला क्यों हुआ क्या क्यों हुआ आठदास पंसी है तेरे वकील आने का आठदास पंसी है टाइगर उत्तर देखा क्यों උතලගෙ 8570 වැරදි 8560 කියන උත්තරේ තමයි අපිට ආවේ දැන් හරි නේද වරදින්නේ නැහැ නේද එතකොට මෙහෙමරි පුතේ වගන්ති ලියනවා කියලා අමුතු දෙයක් නැහැ තේරුණාද උතල ගාන හොඳට කියවලා වගන්ති ලියලා ඊට පස්සේ සංඛ්‍යාට එකතු කරන්න දැන් අපිට පස්සේ අඩු කරන්න ඒවත් වෙනවා එතකොට සංඛ්‍යාට එකතු කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ ඒ නිසා හොඳට මහන්සියලා උනන්දු වෙක්ටි කරන්නයි තියෙන්නේ එතකොට හරි කතාව පැහැදිලිද බලන්න වගන්ති ලියනකොට සමාන ලකුණු එක පෙළට ලස්සන එන්න ඕනේ ඉරි අඳින්න ඕනේ ඒ සියල්ල සරි ගානක තියෙනවා ඒක පුතාලත් ඒ වගේ හොඳට මහන්සි වෙලා උනන්දුයෙන් මේ වැටි කරන්න කතාව පැහැදිලි ගැටුවක් නැහැනේ ඔන්න හරි තේරුණාද රයිට් දැන් මොන දෙවෙනි ගානට යන්න හොඳට බලා ගන්න පුතාල දෙවෙනි ගාන මෙන්න මේක දෙවෙනි ගාන හොඳට බලා ගන්න මට විනාඩිය දෙන්න මුදේ මෙන්න දෙවනි ගාන උදාර බලා ගන්න. ඔව්. මෙන්න මේක පුතාලගේ දෙවනි ගාන තියෙන්නේ. උදාර බලා ගන්න. උදාර බලා ගන්න. මෙන්න පුතාලගේ දෙවනි ගාන. මුදේරයි. ඉස්සර ශායස්කින් දාන්නම්. මෙන්න දෙවනි ගාන. මේ බලන්නකො දෙවනි ගාන. ඒකත් හරිය ලේසි පුතේ අමාරු ගානක් නෙවෙයි තේරුණාද රයිට් ආ මෙන්න බලන්න කොහොමද වේට මේ දිනේ පුතාලගේ දෙවනි ගාන හොඳට බලන්න එතකොට මේකෙදි පුතාලට ලේසි හොඳට කතාව කියවන්න ඕනේ පුස්තකාලයක් ඉදිකිරීමේදී කමලා විමරසිරි හා ගාමිණී යන තිදෙනා විසින් පරිත්‍යාග කරන ලද gadul කැට ගණන පිළිවිලින් පළවෙනි එකේ 7175යි ඉලංගිකේ 3780 ඉලංගිකේ 860 පුතලා ඉන්නවනවා තිදෙනා
දේශනාව පරිත්‍යාග කළ මුළු ගඩොල් ගැට ගන්න කීයද? හරිද? එතකොට එක වතාවක් ගාන කියවලා තේරෙන්නේ නැත්නම් අපි තව වතාවක් ගාන උදේ කියවනවා. මොකද්ද පුතාට කියන්නේ? පුස්තකාලයක් ඉදිකිරීමේදී කමලා විමල සිරිහා ගාමිණී යන තිදෙනා විසින් පරිත්‍යාග කරන ලද ගඩොල් ගැට ගණන පිළිවෙලින් පළවෙනි එකේ 7175යි ඊළඟට 3780යි ඊළඟට 860ක් වේ. තිදෙනාම පරිත්‍යාග කළ මුළු ගඩොල් ගැට ගණන කීයද කියලා අහනවා. ඔන්න මම පුතට වගක් දෙන්නේ හරි කියලා දෙන්නම්. උදේ බලා ගන්න වගක් කියනවා. උදේ රයිට් ඕ. පුතාලට දැන් ඇත්තටම වගන්ති දින විදියක් කල්පනා වෙයි. හැබැයි සර් බොහොම පිළිවෙල පුතාලගේ වගන්ති කියලා පෙන්නනවා. මෙන්න වගන්ති හදා ගන්නවා අපි උදේ බලා ගන්න. උදේ රයිට්. අංක 2. මෙන්න අංක 2. හරි. උදේ බලා ගන්න. එතකොට ඔව් කියන පුතේ කමලා පරිත්‍යාග කළ මොනවත් තිබුණේ අපෙන් අහන්නේ gadol ගැට නේද gadol ගැට ගණන් එහෙනම් අපි පළවෙනි වගන්තිය මෙහෙම ලියා ගන්නවා කමලා පරිත්‍යාග කළ gadol ගැට ගණන gadol ගැට ගණන මට මැසේජ් එකක් සමාන ලකුණු දාලා හොඳට බලා ගන්න කමලා පරිත්‍යාග කළ gadol ගැට ගණන පුතාලාට දෙන්නේ කීයක්ද 4175යි කීයක්ද 4175යි මොකද බලා ගන්න ඕනේ බෝඩ් එක හදන්නේ ඊට පස්සේ කවුද අපේ ඉන්නේ විමල සිරි එහෙනම් අපි ගන්නවා විමල සිරි පරිත්‍යාග කළ gadol ගැට ගණන ගඩොල් කැට ගණන විමල සිරි පරිත්‍යාග කළ ගඩොල් කැට ගාන ඔයාලට දෙනවා හොඳට බලන්න ගාන කියවලා 3780යි මෙතෙන් දානවා කීයද 3780යි ඔන්න යත් හරි තව එක්කෙනෙක් ඉන්නවා කවුද හොඳට බලන්න ගාමිණී කවුද ඉන්නේ ගාමිණී අපි මෙතෙන් ලියා ගන්නවා ගාමිණී පරිත්‍යාග කළ මේක නේ තියෙන්නේ gadol කැට ගණන gadol කැට ගණන අන්න හොඳට බලන්න ඕනේ ගාමිණී පරිත්‍යාග කළ gadol කැට ගාන තියෙන්නේ කීයක්ද පුතේ 860යි ඒක ලියනකොට ඔයාලා මෙන්න මේ කෙලින් ලියන්න ඕනේ නැත්නම් වරදිනවා 860 ඔන්න ඔහම ලියන්න ඕනේ මොකද මෙයාට මෙහෙට දැම්මොත් උත්‍රේ පුතාලගේ වරදිනවා එනිසා ඒ වගේ තැන්වල අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. දැන් ගන්නවායි අන්තිම වගන්තිය මුළු gadol කැට ගණන. මොකද්ද මුළු gadol කැට ගණන. ඔබතේ මුළු gadol කැට ගාන ගන්නකොට මේ ඔක්කොම අපි එකතු කරලා උත්තරේ ගන්න ඕනේ. තේරුණාද? ආරයි. ඔන්න පුතා ආදරය විලාසයට ගියනවා. මම මේ කෙනෙක්ගෙන් උත්තරේ අහන්න. තේරුණාද? ආරයි. හදන්න බලන්න ලස්සන උත්තරේ. ලස්සන හදන්න බලන්න. පළවෙනි වගන්තිය කමලා පරිත්‍යාග කළ gadol කැට ගණන ඊළඟට විමල සිරි පරිත්‍යාග කළ gadol කැට ගණන ඊළඟට ගාමිණී පරිත්‍යාග කළ gadol කැට ගණන ඔක්කොම එකට එකතු කරන්නයි දේ. ලස්සට හදලා ගන්න. හදලා ඉවරලා සරට කියන්න උත්තරේ කියන්න එපා. 7 8 9 4 5 6 7 8 9 10 සරි කියන්න උත්තරේ කියන්න එපා
කර්මාන්තශාලාවක මාස 3ක දීනිපද වන රද අභ්‍යාසකය පිළිවෙත තොරතුරු හරිද හදලා ඉවරද හදලා ඉවරද නෑ සර් මාස 3ක ඉවරද අදන ලස්සනට නෑ සර් ලස්සන අදන්ද මාස 3ේම 3ේ දීනිපද ලස්සන හදන්න වරද ගන්න එපා. හයි. හයි. 3000 60. එකයි. 3000 ලස්සන හදන්න පිට වරද ගන්න එපා. 580 ලස්සන හදන්න වරද්ද ගන්න එපා මයික් එකකින් උත්තරය අහනවා හරිද රයිට් දැන් ඔන්න එකලිකේ උත්තරය අහනවා ඈ රයිට් හරිද තාම හදනවද හදනවා හොඳයි පුතේ හොඳයි හරිද හරි දැන් හරි නේද හරි නේ ආරයි ආ බලමු එක්කෙනෙක් උත්තරය අහන්න උත්තරේ දානවා ආ ඔවෙන්න ඔව් මට ලසින්දු උදාහරණයක් ලසින්දු අහගෙන දෙන්නේ ඔව් සර් ආ පුතා මට උත්තරේ කියන්න බලන්න 8815 8815 ඔන්න පුතාගේ උත්තරේ හරිද ඔන්න පුතා මට කිව්වේ උත්තරේ ආරයි ඔය සර් කොට කරලා තියෙන්නේ ආ දැන් බලමු ඔන්න සර් හදන කොට වාගේ උත්තරේ එනවාද කියලා උත්තරේ આવොත් හරි බලමු මෙතෙන්ට 5.0 ආයේ තියෙන බිංදුව ඒ නිසා මෙතෙන්ට දාගන්නේ කියද 5 7 8 15 15 6 21 21 න් එක කීයක් ඉතුරුද දෙකක් ඉතුරු අන්නේ දෙක ඔයා මෙතෙන්ට ගෙනිච්චා 2 1 3 3 7 10 10 8 18 18 න් 8 කීයක් ඉතුරුද එකක් ඉතුරු 4 1 5 5 3 කීයද 8යි ලසිනු හොඳයි උත්තරේ කීයද 8815 ලසිනු හොඳයි ඥානි උත්තරේ වරද්දානේ ලස්සනට හරි ගැස්සලා දිනනවා අන්නේ වගේ අනිත් අයටත් ඥානක් ආවට පස්සේ ඒක නගින අහනවා සර් හරිද ඉක්මනින් හදන්නත් ඕන වරද ගන්නෙත් නැතුව දැන් හරි නේද ඔන්න කීවෙනි ගාන දෙවෙනි ගාන උත්තරේ නිකේද පුතේ 8815 8815 වරද්ද ගන්න නැතුව ලස්සන්ට මේ වගේ ගානක් හදන්න ඕනේ තේරුණාද උත්තරේ එනවා 8815 කතාව පැහැදිලිද තේරුණාද ගැටුවක් නැහැ නේද අමාරු නැහැ හරි ලේසි ගානක් නේද එතකොට වගන්ති දින එකක් දැන් හරියට අපි ලියා ගන්න ඕනේ එතකොට තමයි අපිට හරියටම උත්තර ගන්න පුළුවන්කම ලැබෙන්නේ තේරුණා නේද ආ ඔන්න අපි යනවා සර් මේක මකනවා ඔන්න අපි යනවා 3 මිනි ගාන හොඳට බලා ගන්න 3 මිනි ගාන මේක මකනවා මෙන්න 3 මිනි ගාන හොඳට බලා ගන්න හොඳේ නැද 3 මිනි ගාන මෙහෙමයි කියන්නේ හොඳට බලා ගන්න ඔන්න 3 මිනි ගාන හොඳට බලා ගන්න හොඳේ නැද 3 මිනි ගාන මෙහෙම කියනවා හොඳට අහගන්න ඔව්
පොල් වත්තකින් කඩපු පොල් ගෙඩි ගාන ගැන කතාවක් උදාලා කියන්නේ හොඳට අහගන්න වෙන්න හොඳට අහගන්න පොල් වත්තකින් පෙබරවාරි මාසයේදී පොල් ගෙඩි තුන් චොඩකින්න මේක තුන්වෙනි ගාන කර්මාන්ත ශාලාවක මාස තුනකදී නිබරවන අභ්‍යාස පොත් ගන්න නිබරවනවා කියලා කියන හදනවා පොතේ එතකොට ඔක්තෝබර් මාසයේ 2775ක් හදනවා නොවැම්බර් මාසයේ 3260ක් හදනවා දෙසැම්බර් මාසයේ 3580ක් හදනවා වගේ අහනවා මාස 3ේදී නිපද වූ මුළු අභ්‍යාස පොත් සංඛ්‍යාව සොයන්න කියලා කියනවා එතකොට මාස 3ේ හදපු මුළු අභ්‍යාස පොත් ගාන ගන්න අපි ඔය 3 මේකට එකතු කරලා හැබැයි පුතාලා අනිවාර්යෙන්ම වගන්තිය මොකද වෙන්න ඕනේ ලියන්න ඕනේ වගන්තිය අනිවාර්යෙන් ලියන්න ඕනේ වගන්ති ලියලා කියන්නේ නැතුව උත්තරේ ගත්තොත් වැරදි. වගන්ති ලියලා විසඳන්න කියනවන වගන්ති අනිවාර්යෙන් ලියන්න. එහෙදෙද? රයිට්. මෙන්න බලන්න වගන්ති ලියා ගන්න විදිය. එතකොට ඉස්සෙල්ලාම තියෙන ඔක්තෝබර් මාසයේ නේද? එහෙනම් අපි මෙහෙමයි ලියන්නේ. හොඳට බලා ගන්න වගන්තිය. ඔක්තෝබර් මාසයේ ඔක්තෝබර් මාසයේ නිපද වූ පොත් ගණන නිපද වූ පොත් ගණන නිපද වූ පොත් ගණන නිපද වූ පොත් ගණන පුතා හොඳට බලන්න ඔක්තෝබර් මාසයේ පොත් හදලා තියෙනවා 2775ක් කියා හදලා තියෙනවද 2775යි කියද 2775යි ඊට පස්සේ හරිය ලේසි නොවැම්බර් මාසයේ නිපද වූ පොත් ගණන නොවැම්බර් මාසයේ නොවැම්බර් මාසයේ නිපද වූ නිපද වෙනවා කියන හදනවා නිපද වූ පොත් ගණන එතකොට නොවැම්බර් මාසයේ නිපද වූ පොත් ගණන තියෙන්නේ කීයද 3260යි කීයක් තියෙනවද 3260යි අන්තිමට තියෙනවා මොකද්ද දෙසැම්බර් මාසයේ නිපද වූ පොත් ගණන දෙසැම්බර් මාසයේ මාසයේ නිපද වූ පොත් ගණන නිපද වූ පොත් ගණන ආ හොඳට බලා ගන්න පුතාලා දෙසැම්බර් මාසයේ පොත් කීයක් හදලා තියෙනවද 3580යි කීයද 3580යි ආ ඊට පස්සේ ඊළඟ වගන්තිය ලියාගන්නේ මුළු පොත් ගණන මොකද අපි ලියාගන්නේ මුළු පොත් ගණන මුළු මුළු පොත් ගණන මුළු පොත් ගණන මුළු පොත් ගණන සමාන ලකුණු දාලා මුළු පොත් ගණන ඔන්න දැන් ඔයාලා ගන්න ඕනේ තනියම මුළු පොත් ගණන තනියම හදන්න ඕනේ බලමු අපි උත්තරේ ගන්න හරියටම කවුද කියලා එකෙනෙක්ගෙන් අහන්න ඈ ඔක්තෝබර් මාසයේ නිපදවූ පොත් ගණන තියෙනවා ඊට පස්සේ නොවැම්බර් මාසයේ නිපදවූ පොත් ගණන තියෙනවා ඊට පස්සේ දෙසැම්බර් මාසයේ නිපදවූ පොත් ගණන තියෙනවා ඊට පස්සේ මුළු පොත් ගණන හදලා ගන්න බලන්න උත්තරේ වලඳන්න බෑ දැන් වරද්දන්න එපා මම අහන එක නම් හරියට කියන්න ඕනේ උත්තරේ අහන එක නම් හරියට කියන්න ඕනේ හැම එකේම හදන්න ඕනේ හතර ඉවරලා සර කියන්න අදලා ඉවරයි කියලා අපාරසර වගන්තිරි කියන්නද ආ ඔක්තෝබර් මාසයේ නිපද වූ පොත් ගණන නොවැම්බර් මාසයේ නිපද වූ පොත් ගණන දෙසැම්බර් මාසයේ නිපද වූ පොත් ගණන කියලා ඔක්කොම එකට එකතු කරණ්ඩායි කියන්නේ ඊට පස්සේ මුළු පොත් ගණන
ඔක්තෝබර් මාසයේ නිපද වූ පොත් ගණන, නොවැම්බර් මාසයේ නිපද වූ පොත් ගණන, දෙසැම්බර් මාසයේ නිපද වූ පොත් ගණන, මුළු පොත් ගණන. उत्तरे उत्तरे सदी उ उत्तरे මංකේ 9615 9615 අපදාගේ 9615 මම ඉන්නේ රයිට් ආ එහෙනම් ඔන්න වාගේ උත්තරේ දැම්මස 9615යි හරිද ඔන්න 9615 ඔන්න දැන් සර් හදනවා පුතාගේ සර් ඇහුනේ 9615 වගේ ඒකයි සර් 9615 වේ ඔන්න දැන් සර් බීලා ගන්න 9615 දැන් බලන්න පුතාගේ උත්තරේ හරිද කියලා හොඳට බලන්න කොමෙන්ට් 5.0.5 හොඳයි हाथाई हाया ही दाहा तुनाई, देंग अभी एंगली करने, दाहा तुनाई, हाथाई हाया ही दाहा तुनाई। नौ दस फाइव ये पाह। क्या लगते? नौ दस फाइव ये पाह लव। आम उधर कुछ ऐसे लिया थे नौ दस फाइव ये पाह लव। वैराग्य बाल मुझे लेना वाली क्या ला? हाथाई हाया ही दाहा तुनाई आटाई बीसीए काई, बीसीए के उत्तरे උත්තරේ පුතා ගත්තා එහෙනම් උත්තරේ එන්නේ කියද 9615යි දැන් වගන්ති ලියනවා වගේම හරියට අපි එකතු කිරීමත් කරන්න ඕනේ කවුද පුතා හොඳයි ඈ රයිට් පුතාගේ උත්තරේ 9615යි සර් හදපුවාම 9615 තියෙනවා ගොඩක් හොඳයි තේරුණාද රයිට් වැඩේ කරන්න හොඳට ගණිතය අමාරු නෑ උන්ට මහන්සි වෙලා වුණා වැටි කරන්නයි එහෙනම් උත්තරේ එනවා කියද්ද 9615 ක්ලාස් එක හදාගන්න හදලා ඉවරයි සර්
කිව්වේ හැමෝම ඉවරයි නේද? ආරයිට්. හොඳයි ඈ. හරියට. දැන් ඔන්න අපි තේරුණාද? අපි දැන් මේ වෙද්දී පාඩම් 3ක් ඉවර කරලා තියෙනවා. පාඩම් කීයක් ඉවර කරලා තියෙනවද? 3ක් ඉවර කරලා තියෙනවා. එතකොට දැන් ඔන්න ඔයාලට ලකු සංඛ්‍යා එකතු කරන්න. ඒ වගේම ලකු සංඛ්‍යා පුතාලට වගන්ති ලියලා එකතු කරන්න. ඒ වගේ දැන් ඔයාලට වැඩ ගොඩාක් පුළුවන්. තේරුණාද? අපිට සති කීපයයි ගියේ පාඩම් අපි ගොඩක් ඉවර කළා. පුතාලන්ට මහන්සි වුණා වැඩ කළා. ඊට පස්සේ සර් හැම ගානක බෝඩ් එකේ හැදුවා. ඔයාලට තියෙන ප්‍රශ්න සරකින් ඇහුවා. වගේ වැඩ ගොඩාක් අපි කරගෙන ගියා. ඒක නිසා දැන් මොන අපි පාඩම් තුනක් අවසන් කරලා තියෙනවා. තේරුණාද? හරි. ඊළඟට අපි යනවා ඔයාලගේ ඊළඟ පාඩමට. අපි ලියාගමු මෙන්න මේ පාඩම ඊළඟට තියෙන්නේ. මොකද්ද? සංඛ්‍යා රටා. මොකද පාඩමේ නම සංඛ්‍යා රටා. ලියා ගන්න මාතෘකාව ලස්සන. සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා. ලස්සනට හදාගන්න. සංඛ්‍යා රටා. संख्या रटा पुताला एक කියලා දා ගන්න संख्या रटा एक संख्या रटा एक හරිද right දැන් ඔන්න අපි පගන්ති දීපු කොටස හරිය දැන් අපි संख्या रटा කියන පාඩමට යන්නයි හදන්නේ ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ අපි संख्या රටාවක් කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ संख्या රටාවක් කියන්නේ මොකද්ද දැන් මේ අපිට එක එක වර්ගයේ සංඛ්‍යා රටා හම්බ වෙනවා. එතකොට ඉස්සෙල්ලාම අපි දැනගත්තු සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා මෙහෙමයි. උතරම උතර අහගන්නකෝ. සංඛ්‍යා ටිකක් කිසියම් පිළිවෙලකට සංඛ්‍යා ටිකක් කිසියම් පිළිවෙලකට ලියලා තියෙන අවස්ථාවක් අපි කියනවා සංඛ්‍යා රටාවක් කියලා. සංඛ්‍යා ටිකක් පිළිවෙලකට තියෙන්න ඕනේ. තේරුණාද? එතකොට අපිට සංඛ්‍යා රටාවක් ගන්නකොට පුතාලට දැන් සර උදාහරණයක් විදිහට මේ වගේ එකක් ගන්නම් කොමේ 2 4 6 8 එතකොට දැන් 2 4 6 8 කියන සංඛ්‍යා රටාව ගිහිලා තියෙන්නේ 2න් 2 වැඩි වෙලා හරිද එතකොට අන්න පිළිවෙලක් තියෙනවා 2ට 2ක් එකතු වෙලා 4 වෙලා තියෙනවා 4ට 2ක් එකතු වෙලා 6 වෙලා තියෙනවා 6ට 2ක් එකතු වෙලා 8 වෙලා අන්න සංඛ්‍යා රටාව ඊළඟට බලන්න කොමි 10 20 30 40 10 10 වැඩි වෙලා තියෙන්නේ නේද 10 20 30 40 10 10 වැඩි වෙලා තියෙන්නේ ඒක නිසා අපි ඒකට මොකද්ද කියන්නේ සංඛ්‍යා රටාව ඊළඟට මේක බලන්නකෝ 100 200 300 400 100 100 වැඩි වෙලා තියෙන්නේ. ඒකත් මොකද අපි කියන්නේ සංඛ්‍යා රටාවක්. ඊට පස්සේ මේ බලන්නකො තව එකක්. 20 40 60 80. 20 20 වැඩි වෙලා තියෙන්නේ. ඒකත් මොකද අපි කියන්නේ සංඛ්‍යා රටාවක්. අන්න ඒ වගේ සංඛ්‍යා ටිකක් පිළිවෙලට ලියලා තියෙන අවස්ථාවක් මොකද අපි කියන්නේ සංඛ්‍යා රටාවක් කියලා කියනවා. තේරුණාද? එතකොට වැදගත්ම දේ සංඛ්‍යා ටික පිළිවෙලට තියෙන්න ඕනේ. අපිරිවලට තිබුණොත් අපි ඒවට සංඛ්‍යා රටා කියලා කියන්නේ නැහැ. අනිවාර්ය සංඛ්‍යා ටිකක් පිළිවෙලට තියෙනවා නම් අන්න මොකද අපි කියන්නේ සංඛ්‍යා රටාවක් කියලා කියන. එතකොට පුතලට සංඛ්‍යා රටාවක් දුන්නොත් අනිවාර්යෙන් බලන්න ඕනේ ඒ සංඛ්‍යා ටික පිළිවෙලකට තියෙනවද? පිළිවෙලකට නැත්නම් අපි ඒකට සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න. පිළිවෙලකට ලියපු සංඛ්‍යා ටිකකට තමයි අපි සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ. දැන් හරිද? රයිට්. ඊට පස්සේ අපිට ඔන්න අපි යනවා පුතාලගේ පළවෙනි ගාන හදන්න. දැන් ප්‍රශ්න අංක දාගන්න විදිහ ඔයාලා දන්නවා ගැටලුවක් නැහැ. මෙහෙමයි ප්‍රශ්න අංක දාගන්න. හොඳට බලා ගන්න. 1 ඊට පස්සේ පුතාලගේ තියෙනවා අංක 1 නේද? 1 අංක 1. ඒක අවමක් කරගෙන මේක අපි වරහණක් දාගන්න. හොඳට බලා ගන්න. හොඳේ නැහැ. ලේසි අමාරු නෑ. හොඳට බලා ගන්නකෝ. පුතාලා මෙහෙම කියනවා. සංඛ්‍යා රටා කීපයක් තියනවලු ඒවැ හිස්තන් සම්පූර්ණ කරන්න කියලා කියන්නේ සර් කියනකම් කරන්නේ තේරුණාද රයි එතකොට පුතාලා බලනවා ඔය දැන් පළවෙනි සංඛ්‍යා රටාව ගත්තට පස්සේ මොකද වෙලා තියෙන්නේ කීයෙන් කීයද වැඩි වෙලා තියෙන්නේ මෙන්න බලන්නකෝ හොඳට බලා ගන්න 2 තනියම හදන්න දෙන්නම් 8 සමාදානෝ ලස්සනට 2 8 ඊළඟට 14 ඔකේ නුතේ
සර් ඒ රටාවේ වැඩි වෙලා තියෙන අයන් අය. අන්න හරි නේද? දැන් පුතාට තියෙනවා ලේසි නේද? තව හිස්ටන් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. අමතක කරන්න එපා. ඒවට පුතාලා පැන්සලෙන් ඉරියඳ ගන්න ඕනි. මොකද වෙලා තියෙන්නේ මුලින් ඉඳලා ඔන්න බලන්න කොයි? මේ දෙකට හයක් එකතු වෙලා 8යි. 8ට හයක් එකතු වෙලා 14යි. 14ට හයක් එකතු වුණා 20යි. 20ට ගියාද එකතු වෙන්නේ හයක්. අන්න අපි දන්නවා ඕනනම් මේ වගේ ලියලා හදන්නත් පුළුවන් තැනක. 20ට ගියාද එකතු වෙන්න ඕනේ හයක්. පුතාලා දන්නවා 0.6යි 6යි මෙතන තියෙන්නේ 2යි 20ට 6ක් එකතු කරනවම කීය දෙන්නේ 26යි අන්න මෙතෙන්ට ඔයාලා 26 දැම්. ආයේ මේකට මොකද කරන්නේ අපි 6ක් එකතු කරගන්නවා. වෙන තැනක හදලා ගියන එක ලේසි නේද? මෙතන බලන්නකො 6යි 6යි 12න් දෙක එකක් ඉතුරුයි 2යි 1යි කියලා 3යි අන්න උත්තරේ කීයක් ආවද? 32ක් ආවා. මෙතෙන්ට දැම්ම කීයද? 32. 32කට ආයේ මොකද වෙන්න ඕනේ 6ක් එකතු වෙනවා 6යි 2යි 8යි මෙතන තියෙන්නේ කියලා 3යි එහෙනම් උත්තරේ කීයක් එනවද 38ක් එනවා ඔන්න පුතේ සංඛ්‍යා රටාවල හිස්ටන් සම්පූර්ණ කරගන්නා විදිය ඉතින් මෙන්න මේ විදියට වෙන තැනක හදලා ගේනකොට වරදින්නේ නැහැ ඇඟිලි වලින් ගන්න ගියොත් එක තැනක් වැටුනොත් මොකද වෙන්නේ ඔක්කොම ටික වරදිනවා ඊළඟට ඒක නිසා මෙන්න මේ වගේ පුතාලා වෙන දැනක හදලා නැත්නම් අපි නෝ කටු වැඩ කරන කොලේ එක හදලා උත්තරේ කියනකොට ඔයාලට වරදින්නේ නැහැ. ඒ නිසා පුතාලා හොඳට පරිස්සම් වෙන්න ඕනේ. බැරි වෙලා හරි මේක වැරදුනා නම් මේකයි මේකයි දෙකම වරදිනවා. එතකොට ටීචර් ලකුණු දෙන්නේ නැති වෙයි. ඒකෙන් හින්දා සංඛ්‍යා රටා වලින් ගණන් හදනකොට හොඳට පරිස්සම් වෙන්න ඕනේ. එකක් වැරදුනොත් අනිත් ඒවා වරදින්න නිසා. තේරුණාද? ඔන්න පළවෙනි ගාන හරින ගැටලුවක් නැහැනේ. ආරයි. ඔන්න මම දෙවෙනි ගානට යනවා. හොඳම වලා ගන්න නේද? මෙන්න පුතලගේ දෙවනි ගා. දෙක. හොඳම වලා ගන්න දෙක. හොඳම වලා ගන්න පුතා දෙක. මෙහෙම තියෙනවා 36 ඊළඟට 42 ඊළඟට පුතලගේ තියෙනවා 48 සර් ඒකේ වැඩි වෙන්නේ 6න් 6. ආන්න හරි. ඊළඟට තියෙනවා කීයද? 54. හොඳට බලා ගන්න. ඔව්. හොඳයි ඈ. රයිට්. මෙන්න බලන්නකො. 36ට 6ක් එකතු වුණාම 42යි. 42ට 6ක් එකතු වුණාම 48යි. 48ට 6ක් එකතු වුණාම 54යි. එහෙනම් අපි 54ට ආයේ 6ක් එකතු කරලා බලනවා. එකතු කරලම බලන්න ඕනේ. කලින් පාඩේම එකතු කරන්න කියලා දුන්නේ ඒකයි. මෙන්න 6යි 4යි 10න් බිඳුව එකක් විතරයි 5යි 1යි කියලා 6යි අන්න උත්තරය ආවා කියද්ද 60ක් කියලා මෙතෙන්ට දැම්. 60ටත් ආයි අපි 6ක් එකතු කරගන්නවා අපි 6යි 0.6යි මෙතනත් 6ක් තියෙනවා උත්තරේ එන්නේ කියද 66. ආයි 60යිට අපි 6ක් එකතු කරගන්නවා අපි 6යි 6යි 12න් දෙක එකක් විතරයි 6යි 1යි කියද 7යි අන්න උත්තරේ එනවා කියද 72. දැන් හරි නේද? දැන් සංඛ්‍යා රටා ගැටලුවක් නෑ නේද? පුතලට මෙන්න මේ විදිහට හදලා උත්තර ගන්න පුරුදු වෙන්න. එතකොට පුතලගේ එක ගානක්වත් වරදින්නේ නැතුව හදා ගන්න පුළුවන් වෙනවා. කතාව තේරුණාද? ගැටලුවක් නෑ නේද? ඒ නිසා අපි ඔන්න ඔය වගේම හදන්න ඕන සර් කියන විදිහම හිතලා ඇඟිලි වලින් ගන්න ගියොත් සමහර විට වරදින්න පුළුවන්. එකක් වරදොත් අනිත් ඔක්කොම වරදිනවනේ. ඒකනේ මේ වගේ ගානක් තියෙන ගැටලුව. ඒ නිසා අපි මෙන්න මේ වගේ ලියලම හදලා ගත්තාම පුතලට අමාරු වෙන්නේ නෑ. හරිය ලේසි. තේරුණාද? ඔන්න සර් ගණන් දෙකක් හැදුවා. තේරුණාද රයි? එන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන මේ. හොඳට බලා ගන්න. තුන්වෙනි ගාන. 65යි කමාවක් 71යි කමාවක් 77යි කමාවක් 83යි. හොඳට බලා ගන්නකෝ. සර්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ සර් ඕකෙත් වැඩි වෙන්නේ 6න් 6 ඒකෙත් වැඩි වෙන්නේ 6න් 6 නේද ඔ පුතේ හරි මේ සීමේ වැඩි වෙන්නේ 6න් 6 ඔ හොඳට බලන්න කොහේ 65ට 6ක් එකතු වෙලා 71 වුණා 71ට 6ක් එකතු වෙලා 77 වුණා 77ට 6ක් එකතු වෙලා 83 වෙලා තියෙනවා එහෙනම් ඔයාලා කරන්නේ 83ට මොකද කරන්නේ 6ක් එකතු කරගන්න ඒකේ සංඛ්‍යා එකතු කරගන්න එක නේද? අපි රටේ වචනයක කජු කරනවා වගේ නේද? හරි ලේසි නෙමෙයි. 6යි 3යි 9යි මෙතෙන් තියෙන්නේ 8යි. අන්න ඔයාලා දැන් මම මෙතෙන්ද කීයේද? 89. වැඩි ලේසි නෙකියට ලුවක් නැහැ නේද? 89 ඩයි මොකද අපි කරන්නේ?
හයක් එකතු කරගන්න 89ට කීයක්ද 6 මේ බලන්නකෝ 9යි 6යි 15යි එකක් විතරයි 8යි 1යි 9යි කීයක් වෙනවද 95ක් වෙනවා කීයක් වෙනවද 95ක් වෙනවා 95ට 6 ආපහු උපකර කරන්න අපි 6ක් එකතු කරගන්නවා 6යි 5යි 11 හැන් එක එකක් විතරයි 9යි 1යි කීයද 6යි අන්න උත්තරේ කීයක් වෙනවද 101ක් වෙනවා එහෙනම් පුතේ 89යි 95යි 101ක් දැන් හරිනේද වර්ධින්නේ නැහැ නේද එතකොට මෙන්න මේ වගේ සංඛ්‍යා රටාවලින් පුතලට විභාගෙදී ඕනතරම් ගණන් එනවා එතකොට මේ හැම ගණක්ම හරියට හදන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ බොහොම පිළිවෙලට ලස්සනට හැදෙනවා තේරුණාද right ඔන්න පුතාලගේ හදා ගන්නා විදිය කීවෙනි ගානද තුන්වෙනි ගාන ආ හදා ගන්න ලස්සනට ලස්සන හදා ගන්න ඕනේ වරයි සර් හොඳයි පුතේ හොඳයි හැමෝම වැඩ කරනවා අපි වෙනවා ගොඩක් හොඳයි ඈ ඉවරයි සර් හොඳයි හරි සර් දැන් පුතේ හොඳයි ආ ඊළඟ ගණන් දෙක ඔන්න පුතාලා ගෙලෙද්දි හදන්න ඕනේ පුංචි වැඩක් ඔන්න සර් දෙනවා හරිද රයි ආ ඊළඟ ගණන් දෙක පුතාලා ලියා ගන්න ලස්සනට ගෙලෙද්දි හදන්නේ මෙන්න මේ ගණන් දෙක සර් මේ කොටු කරලා තියෙන ඔන්න ඒ ගණන් දෙක ඈ ආ ලියා ගන්න ලස්සනට ඊළඟ දවසේ මම උත්තර අහනවා එක එක්කෙනාගෙන් ඈ ලස්සනට හදාගන්න හතරවෙනි ගානේ පස්වෙනි ගානේ ඈ දැන් උත්තර දාන්න පුළුවන් දැන් දාන්න එපා ඒ උනාට උත්තර ඈ දැන් දාන්න එපා උත්තර දැන් දාන්න එපා උත්තර සර් ඔකේ අනුපතේ හතරයි පහයි බෝඩ් එකේ දාන්න බැයිද ඒක පුතාලා පේන්නේ නැද්ද නෑ ආ චුට්ටක් ඉන්න සර් දාන්න බෝඩ් එකේ රයිට් මෙන්න හතරයි පහයි ගණන් දෙක බලන්න ඔව් මං හතර දානම් පහලට ඔව් මෙන්න හතර හොඳ බලා ගන්න හතර වෙනි ගාන 48යි 54ක් 54යි ඊට පස්සේ 54ක් 60යි ඊට පස්සේ 54ක් 66යි ඔන්න පුතාගේ හිස් දැන් මේ වැ ගෙලෙද්දි හදන්නේ දැන් හදන්නේ නැහැ right පුළුවන් දැන් හදන්න අපි ගෙලෙද්දි හදමු ඈ right පස්සේ නිකන් උංචි ගණන් දෙකක් ඈ right ඊළඟට 105යි ඊළඟට 111 sorry 111යි ඊළඟට 117යි ඊළඟට තියෙනවා 123යි 20 ස්ටෑන් දෙකක් ඈ ස්ටෑන් තුනක් තියෙනවා ස්ටෑන් තුනක් 105යි 111යි සලියා ගත්තා ඔව් 117යි 123යි ඔව් පුතාගේ මෙතන 48යි 54යි 60යි 66යි හරි නේද ආරයි ඔන්න දැන් අපි අද හතරවෙනි පාඩමේ පුංචි කොටසක් කතා කළේ ලොකු කොටසක් අපි ගියේ නැහැ පුංචි කොටසක් අපි කතා කළේ දැන් තියෙන්නේ හොඳට මහන්සියලා උනන්දුවෙන් ඉදිරියට කරගෙන යන්න තේරුණාද right එතකොට පුංචි කාලයක් තුල පුතලගේ පාඩම් සර් තුනක් අවසන් කළා එක ගානකට අතහැරලා ගියාද නෑ හැම ගානක් ගානෙම කතා කරලයි පුතලගේ පාඩමක් අවසන් කළේ නිසා පන්තිය වලට ගියන් බොහොම පිළිවෙලට යනවා ඔයාලා හොඳට මහන්සියලා උනන්දුවෙන් වැලඩින් කරගන්න අවශ්‍යයි තේරුණාද right හරි එතකොට ඊළඟ දවසේ මම මේ ගණන් දෙක දෙන්නෙක්ගෙන් අහනවා. හැබැයි යාලා වරද්දන්න බෑ. ඒ අහන දෙන්න හරියට උත්තරේ කියන්න ඕන. තේරුණාද රයි? ආ. තාම මොනවා හරි පුතාලට අදහන්න ගැටලුවක් තියෙනවද? අද උගන්නපු දේවල් වලස. හොඳට තේරුණාද කොහොමද? සර් හොඳට තේරුණා. ආ හොඳයි පුතේ හොඳයි. රයි. කාටද ගැටලු තියෙනවද? සර් හොඳට තේරුණා. ආ හොඳයි පුතේ ඈ. හොඳට පන්ති වැටි කරන්න ඕනේ. හැම දවසෙම පන්තිරේ ඉන්න ඕනේ. අද අපේ පිරිස ටිකක් අඩු වුණේ මේ විදුලි විසන්දේලා තියෙන නිසා මට කීප දෙනෙක් කතා කරලා කිව්වා සම්බන්ධ නිදියක් නැහැ කියලා. ඒරට පන්තිය නතර කරන්න බැහැ පුතේ. පන්තිය කරන්න වෙනවා. ඒක නිසා මුද්‍රා මහන්සියලා අපි පන්තිය වැඩටි කරමු. හොඳේ. දිගට පිළිවෙලට පන්තිය වැඩටි කරමු. තේරුණාද? රයිට්. හරි. එහෙනම් කාටවත් වෙන ගැටලු නැත්නම් හෝම්වර්ක් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙක අනිවාර්යෙන් පුතලා හැම එක්කෙනාම කරන්න ඕනේ. එහෙනම් අදට පන්තිය වැඩටි අවසන් කරනවා. සියලු දෙනාටම
ආයුබෝවන් සුබ රාත්‍රියක් උදේ හොඳේ ආයුබෝවන් 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 ආයුබෝවන්